මහත්මයා මම තමයි ඉස්සෙල්ලා කෝල් කරේ අර විනාඩි පහකින් ගන්න කිව්වේ. අවිස්සති කියන්නකෝ. මට කරගන්න ඕන ලා දෙන වශීගුරුකමක්. මම පිරිමි ළමයෙක් නිසා මට ගෑන ළමයෙක් නේ වශී කරගන්න ඕන. මම කියන්නේ ගෙන ඇති පූජා භාණ්ඩ අය කරන මුදල ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ විස්තර මට දැනගන්න පුළුවන්ද? ඒ ගෑන ළමයාගේ නම ගම ඒ විස්තර මම දන්නවා ඔක්කොම. තව සාමාන්‍යයෙන් ළමයාගේ ඇඳුමේ නූල් කැල්ලක් කෙස් ගහක් වගේ දේවල් සමහර අය ඉල්ලනවා. ඔයත් ඒක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැන අපි කියනවා මගේ උපන්දිනේ. උපන්දිනය අවශ්‍යයිනේ. එතකොට ඔයා මෙහෙම මාට දැන් වශී කරගන්න ඕනලා තියෙන්නේ අනර්කලී ආකර්ෂව අර ප්‍රසිද්ධ චිත්‍රපට නිලිය. එයාගේ උපන්දිනත් මට හොයාගන්න පුළුවන්. එයා වශී කරගන්න පුළුවන් නේද? චුවරකටම කරලා දෙනවා නේද? මෙහෙම එයාගේ හොඳ මර කඳ අරගත් එක සැපක් ගන්න කොහොම හරි සෙට් කරලා දෙන්නානේ හොඳ අයියේ. මේ කොහොම හරි ෆිට් එක අරගත් එක කොහොම හරි ගැට දිනන පට්ට තෝල් දෙක අප්පට දිනන පණක් ගස්සන එක අරගෙන හොඳ මාරාසය අප මම වශී කර ගන්නේ. මම ඉස්සෙල්ලා බැලුව ගොනක් විදියට ගන්න එයා ගණන් වැඩි 7500ක් කිලෝ මග 7250යි. ඒක නිසා නැත්තම් බැලුව එයාට කියන මේ මාර්ගෙන් කරගන්න. ඒක නිසා කොහොම හරි අනාගතේ සෙට් කරලා දැන් කොහොමද අර ලාස්ට් චාන්ස් එකේ නටම නටිල්ලනේ හොම්මට සිරිමට ආසය අප්පා ඒක දැක්කම ඔය අයිත් මට උපදෙස් දෙන්න. මම ඉතින් ඔයාට එන්න පුළුවන්ද? මම හම්බෙන්න ඔව්ව පුළුවන්. කවද දෙන්න පුළුවන්? හෙට එන්න පුළුවන්ද? හෙට එනකොට මුදල් ගේන අවශ්‍යද කොහොමද? මුදල් නම් කිසි රුපියලක් නැහැ. මම කියන්නේ රුපියලක් නැහැ. මම නිකන් කරලා දෙන්න. නිකන් කරලා දෙනවා? ඔව් නිකන් කියලා කතා කරන්නේ නැහැ. මුදල් වලට කිසිම දෙයක් ගන්න නැහැ. අයියෝ සේවයක් වශයෙන්ද මේක කරන්නේ? ඔය සේවයක් වශයෙන් එතකොට මේ වශීගුරුකම් කරන්නේ? සමාජයට කරන සේවයක් වශයෙන් එතකොට ඔයා මේ පිටිපත කටයුතු වලේ දෙන්නේ? හෙලෝ කොමාරි මේ අනර්කලී ආකර්ෂ වශී කරගන්න පුළුවන් නේද? එතකොට මට මේ දෙතුන් දිනක් වශී කරගන්න බැරිද? තව කවුරු හරි වාට තුන් දිනක් නේ 100ක් හරි වශී කරගන්න පුළුවන්. අද මාරයිනේ මේ අර මේ සිරස ප්‍රවෘත්ති කියන කෙනෙක් ඉන්නේ. එයා තුන් මට වශී කරගන්න අවශ්‍යලා දෙනවා. ඒකත් කරගන්න පුළුවන්ද? හලෝ අයෝනා වික්‍රමසිංහ කියලා අර සිරසෙ කාලගුණ වාර්තා කියන්නේ අම්මේ කොහමද ඒ කාලගුණ වාර්තා කියනකොට පිට් වෙන්නේ ඇඳලා මට වැස්සත් එකේ නැතත් එකේ අරක බලන් ඉන්න වෙලා. මං කාලගුණ වාර්තා හැමදාම බලනවා එයා බලා ගන්න ඕන නිසා. ඔයාගේ විස්තර ගන්න පුළුවන්. මම මේ අවශ්‍යයි කියලා එයාගේ ජංගියකුත් හොරකම් කරගෙන ආවා. මං හිතේ නෝල් කැල්ලක් වගේ අවශ්‍යයි කියලා. මං අනාකටගේ ජංගියක් හොරකම් කරන්න දුමින්ද දිල්ලට ඕඩර් එක දීලා තියෙන්නේ. දුමින්ද දිල්ල ගාව පරණයව දීලා. හැබැයි හොදලලු හේදුවට කමන්නේ නැද්ද? කමන්න නෑ අවශ්‍යයි. මෙහෙම ඉතින් එතන එයා ඒක වැරදිලා අනාකටගේ අම්මගේ පැන්ටියක් උනොත් තමයි කේස් එකේ. ඒක අනර්කලීගේ අම්මගේ පෑන්ටියක් වුණොත් මාර ප්‍රශ්න වෙන්නේ නේද? එහෙම වුණොත් දැන් මම උපන් දිනේ හරියට කියලා වෙන අය කෙනෙක්ගේ පෑන්ටියක් දුන්නොත් එන්නේ උල් කැලේ වෙන කෙනෙක් වශයෙන් වෙනවද? ඔක්කිය නෑ මාත්මයා එනවා. ඉන්න පුළුවන් බං කිව්ව එක පාරක්. හෙට එන්නම්. හෙට එන්න මහත්මයා. තියන්න එපා ලයින් එක මාර අපහැද. මේ ලයින් එකට ගුරුකමක් කරන්න බැරිද? මේ කට් නොවෙන්න. ඔව් මහත්මයා මොකද මේ තාම දාන්නේ පරක්කු? දැන් 3:00 3:00 වෙලාව. කොහෙන් දාන්නේ ඕන?
මේ විජයනන්දනාරාමෙන් දානි බාර ගත්ත නේද අද? අද දානි බාර ගත්ත නේද? කොහෙන්ද කතා කරන්නේ? විජයනන්දනාරාමෙන් කතා කරන්නේ. විජයනන්දනාරාම කොහෙ තියෙන්නේ? ඇයි මාත් එහෙම කතා කරන්නේ මේ ගමේ පන්සලට ඇයි ඒක කරන්නේ? ඇයි ගමේ පන්සලට එහෙම අගෞරව කරන්නේ? නෑ ගමේ පන්සල තියෙන්නේ කොහෙද කියලා මම දන්නෙත් නෑ. මේ කර්ණාවතී උපාසිකා මාතාව නේද? කර්ණාවතී නේද? නෑ නෑ. කර්ණාවතී කොටක් දෙන්නකෝ. පන්සල කොහෙද කියන්නකෝ? මේ විජයනන්ද ආරාමේ. කොහෙද ගම කියන්නකෝ මට. වේරහැර වේරහැර. වේරහැර. ඔව්. මේක මාළඹේ ඇවිල්ලා තියෙන්නේ. උපාසක මහත්තයා අද මේ අපේ මේ භාවනා මධ්‍යස්ථානට දානි බාර ගත්තද? මාළඹෙන් බාර ගත්තේ නෑනේ. පසක මහත්ව මේ නම්බර එකනේ බෝඩ් එකේ සඳහන් වෙන්නේ. ඒක වැරදි නම්බරයක් කියන්නේ. ඒ වුණාට පසක මහත්තයා මේක පෙරේද තමයි ඇවිල්ලා බාරගෙන තියෙන්නේ. ඔබතුමා නේද ආවේ? මම නම් කොහෙත් යන්නේ. ඔබතුමා පන්සල් පල්ලියකට යන්නේ නැද්ද? නෑ නෑ. ඔබතුමා මොකද්ද ආගම? ක්‍රිස්තියානි. ඔබතුමා ක්‍රිස්තියානිද? ඔව්. කොයි පන්දියටද යන්නේ? මේ කොයිද? කොටේනේ. කොටේනේ පල්ලියට. ඉතින් මහත්තයෝ අද මේ දානේ බාරගෙන තියෙනවානේ මේ බෝඩ් එකේ. ඇයි එහෙම නවනිංගිරා වැඩ කරන්නේ? කුජීතයි නේද? උපාසක මහත්තයෝ? කුජීතයි නේද එහෙම වැඩ කරන එක? හාමුදුරුවෝ නමක් බඩගින්න තියෙන එක? අවුරුදු දෙක හාඳුනන්ට මම දාන බාරගෙන නෑ. ඒ වුණාට මේ නම්බර එක සමාන් වෙන්නේ. ඉතින් වැරදි නම්බරයක් කියන්නේ කවුරුද දීතියක් වෙන්නේ නැති මේ මම ඉතින් සෙන්නාගෙන කෙනෙක් මම දාන බාර ගන්න නෑනේ. ඒකනේ උපාසක මහත්තයෝ බොහොම කුජීතයි නේද? ඔව් ඔව්. ඒකනේ කියන්නේ ඇයි එහෙම කරන්නේ ස්වාමින් වහන්සේ නමකට? ඔබ ස්වාමින් වහන්සේ කෙනෙක්ද කවුද කතා කරන්නේ? ඔව් මම වැලහිටියා සුමන සාරහිමි. ඈ වැලහිටියාවේ සුමන සාරහිමි කතා කරන්නේ. ඔකන්නතු ඔබ තියපම් පපෝ. මේ මහත්මයා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඇහුවේ. ගම්මන්ති බික්කන්ති කායෝ. ඉතින් ඒ කියන්නේ ඔබතුමාගේ වචනෙන් කරන ක්‍රියා පසිපසෙ එළවයි. හරි. ඉතින් හරි. නිකන් පුකේ අරන කතා කියන්නේ පාව පස්සේ මහත්මයා ආම්දුර කෙනෙක් වුණා මගේ පයියෝ නම් වෙනවා. නිකන් අම්මට හුණ කතා කියන්නේ බා පකයා. දාහන බාරා වෙන පුක දෙන වැඩ කරන්න එපා. හරිද? කැරි අපිට උයා වෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැරිය දාන බාර ගත්ත නේද? කැරියෝ මම දාන බාර ගත්තේ නෑ. මම උඹලා දාලා දෙන්න පොරොන්දුලත් නෑ. එහෙනම් ඔය දාන බාර පිටිපස්සේ දුන්නේ උත්ත බෝඩ් එකට. හවුත් දීලා තියෙන්නේ. ඒකනේ උත්ත වාත්තානේ ප්‍රේද අවශ්‍ය පොරොන්දුල. ආයෙත් තමන් ඔය නම්බරේ ගන්නම් දැන් හෙට උඹට. හෙට උඹට අරගෙන මම පුක දියන්. හරිද? මම උඹයි පුකේ ආරිනෝ මං කැරිය දැනගත්තා. පුකේ ආරිනෝ මේ තායේ දිගද? හරිද? අද දැනගන්නේ මම මොකද කියලා. ඔබ මොන කැරියද කියන් බාන. මට මාත්‍යෝ ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි හරි උඹ ඉවසපන් ඉවසන හැටියට. ඔව්. ඉතින් ඉතින් දැන් ඔබගේ තායිය දිගද මට පුකි හරි ඉන්න. මට දිගද නැත්ද කියලා බලන්න වරෙන් පොඩ්ඩක්. වරෙන් කොහෙටද කැරිය මං එන්න ඕනේ. ඔබගේ අට වෙගෙන් අම්බරණ කැරිය පයිය. ඈ? ඔබගේ අට වෙගෙන් අම්බරණ කැරිය පයිය. ඔබගේ මොන අට බේයත දෙකරගෙන කරකවන බෙල්ල වටේ මම බෙල්ල වටේ කරකවන කරකවන මේ පුක වටේ හරි 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 තමයි මම නම්බරේ ගන්නම් මේකෙන් දැන් නම්බරේ ගන්න නේ පගය දානේ බාර අරගෙන නිකන් පුක දෙන වැඩ කරන්න එපා කැරියා අපි බඩ හලෝ කවුද මල්දිනින් කතා කරන්නේ කපු මාත්‍යත් කතා කරන්නේ ඔව් මල්දිනේ කවුද මේ මල්දිනී මේ අමන්ත කතා කරන්නේ සමන්ත ඔව් ගෙන් අපේ මේ නංගි හරි මේ කපුමත් එමේ ඇවිල්ලා කතා කරගන්න විදිහවත් නැත්තම් මෙහෙම ෆෝන් එකකින් කිව්වට අවුලක් නැද්ද කපුමත් මොකද්ද මේ අපේ නංගි මේ ඊනෙන් රැට බය වෙන යන්ත්‍රයක් දාගන්න තමයි ඕනේ යන්ත්‍රණම් දාන්නේ නැහැ මහත්තයා එන නූලක් වගේ එකක් එහෙම ඔව් බලන්න ඕනි අපි හිතේ ඉන්නද? හෙට එපා හෙට මං අර නැහැ. කවද්ද සෙනසුරාදාට ඉන්න ඕනේ කොහොමද? සිකුරාදා වෙනසුරාදා. දැන්
ශුක්‍රවාද සෙනසුරාද විතරද දැන් කපු මහත්තයා නිකන් ෆයර් වෙනවා වගේ වෙන්නේ ඈ ශුක්‍රවාද සෙනසුරාද වගේ විතරද දැන් කපු මහත්තයා ෆයර් වෙන්නේ නෑ අපි අම්මගේ පිටම දකින්නවා මම ෆයර් වෙනවා හුත්ති කපුතෝ කරි පාකයා ෆයර් වීම දගෙන ගන්නවා මේ කරි කකමේ මෝට හුකුව ගන්නද ඊට මම මේ රාතු ලාතු විතර මේ අම්මට හුකුව ගන්නද ඊට මම ඕන ළඟ ඉන්නවනම් මට ඔය මේ උඹලා මිස් කෝල් දාලා ඔය ආනේ වගේ තෝ හුත්ති කපුතෝ අර දෙක ඇදලා ගැටක් දාලා අම්මගේ පිටේ මයිල් ගත් දෙල්ලනොත් කරි පාකයා උඹ දරගනි කරි පාකයා මේ කී කියන්නේ තෝ දීපම් ෆෝන් එක කරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුත්ති කපුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට එක්ක බදාම් කළා මේ කරි පාකයා මේ කරි පාකයා මේ කටව හදාගෙන ආයෙ ඉස්සරහට කරේ අපා පාකයා මේ අම්මට හුස්සන්න මේ අම්මට හුස්සන්න අපි නංගි ඔක්කොම ටූටු දව කරන්න නංගි නංගි හුත්තර ළමයි මට හුකන් දෙලා කියන්නේ දැන් කටව හදාගෙන මේ කිලෝ කියන්නේ හරි කමන්නේ කරා අපි නංගි බේරලා දෙන්න කපු අයියේ මේ කටව හගෙන හිටපන් මිස්ටර් කපු මේ අම්මට හුස්සන්න තු ඉන්න මං හුත්ති කපුතෝ කරි පාකයා අවජාතක හුත්ති කපුතා 15 ගානේ හුකලා හම්බෙයි අපි නංගි කරි පාකයා මේ නංගි ට්‍රයි කරන්න පුළුවන් නංගිට නංගිට මං හුකන්න නංගි නද්දා අපම මෙහෙට නංගිට නේ අම්මට හුකන්න මෙහෙට කරන්දා මං කම මාත්‍යා නංගිනේ මේ මේ උඩට ඔයාට ඔපේ අත්තම් කියන්නේ වාට පය වෙනවා දෙතරම මාත පය වෙනවා කියලා බලන්න වරෙන් හුත් කියපුතා යෝපන් කුඹල ගෙදර කවුරු හරි හුත් කියලා පාකේව මොකට හුකව ගන්න හදන්නේ මේ මේ අම්මට හුකා ගන්නවා ආයි හිටපන් ආයි කියන්න අපි ඔයාට දේව වරමක් කියලා දෙීම කරන්නේ දේව වරමෙන් නෙමෙයි හුත් කියපුතා පය නංගිනේ කොට කරි පාකේව ඉතින් ඔයාට කොච්චරක් තන අඳු කෝප්පයක් විතර යනවද නේද අඳු කෝප්පයක් විතර යන්න අයිමට බොන්නද කරි පාකේව නෑ අපි නංගිට දැන් ඒක ගන්න එපා ඉතින් නේද නංගිට ගහන්න හුත්තේ හුත්තේ පපාව කරලා ආච්චි කරලා කොට දෙකක් තියලා හුස්සලා ඉතින් නේද නංගිට එක මාතයි පංච බෝලයක කක් මාත්‍යාට ඉතින් හැදීර ගන්න පුළුවන් ඒ ඉතින් ඒක ඒක මම හුකා ගන්නම් මට ඕන විදියට ඔබ ගෙනත් ගියන්කෝ හුත්තිය පුතෝ කැරිට් පාකියා අවජාතක ඉතින් මේ අපේ නංගිට අත දැම්මත් මදි කියනවා නේද කක් මාත්‍යාට පුළුවන් ඉතින් මම හුකන්න මට හොඳට හුකන්න පුළුවන් මට හොඳට හුකලා පාඩ හොඳට හුකලා පුරුදුයි අයියා කක් මාත්‍යා අම්මට හුකනවද රැට මේ අම්මේ අම්මේ අම්මට හුකනවා මං දැන් අම්මට හුකලා දැන් අම්මට හුකලා බැල්සා විතරයි කැරිට් පාකියා දැන් අම්මට වදන්න නැතු හුත්තිය කොල්ලා මේ කරි පාටෝ මේ කියන්නේ බා 15 වසරේ උකලා හම්බෙත් නේද කරි පාටෝ මිස්ක කපු පොර කපු පොර කපු පොර කපු පොර කපු අම්මට හුත්තිය නම හොර කපු ඒ අම්මට උත්සාහ කරන කරි පාටෝ නෝ නින්ක තා කරලා හැමනේත හුත්තිය කොල්ලා හොර කපු හැමනේත ආද මේ අම්මට උකලා තමයි හොර කපු මං තුවා මං තියා අම්මට උකලා අම්මට උත්සාහ කරන හොර කපු හොර කපු හොර කපු බන හොර කපු එම්ම කරි පාටේ අම්මේ අම්මට උකලා කරලා කපන් මං උබ හොර කපු කියලා මම ලඟ ඔක්කොම කියනවා අම්මට උකලා කපන් පාදරි අපි නංගි හොර කපු කරන්නේ සුසිඳා ඉතින් අම්මට උකනවා තමයි అమ్మట අවජාතක හුත්ති කොල්ලා තෝ ළඟ ඉඳන් අරද ගැදලා ගැටක් දාලා තෝගේ අම්මගේ හුත්ති මයිල් ගස් එක්ක එන්නෝ කැරි පාකියා අවජාතක පුතා පඳුරු ගානේ හුකලා හුකලා එහෙනම් තියාගෙන දෙයියන් දිහිටයි මොකට හුකුවා ගන්න දෙයියන් දිහිටයි අම්මට හැමකම් දෙයියන් දිහිටයි පොඩ්ඩෙන් කෝල් එකක් තියෙනවා හෙලෝ 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 ගුඩ් මෝර්නින් හෙලෝ ඔව් කියන්න කොහොමද තරන් ඔයා කවුද මෙහෙමයි මේ ඔයා දන්නවද මේ ඔය පැත්තේ මුෙක් කවුද ඒක ඉස්සරහ මා ඉන්නවා ඉන්නවා මේ ඉන්න ඉස්සරහ ආ මේ හෙලෝ මේ මුවා මේ පොඩ්ඩක් බලන්න මේ ජංගිලව දෙන්නේ කියලා නෑ මම නිකන් ඉන්නේ නිකන් ඉන්නේ ඔයා ඇඟිල්ල ගන්න බෑ නේද හරි නෑ 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 බය වෙන්න බෑ අර සිරාවට මම විහිළුවන්නේ මේක ඇඟිල්ල ගන්න බෑ නෑ ඒක සිරාවට මම බය වෙනවා මම ඇතුළටම දාලා තියෙන එකයි හරිද මම ඔය ඔය ඉතින් හැමදාම මේ මොව නැහැ කයි ආයෙත් ඉන්න ඉන්න බය වෙන්න මේ පොඩ්ඩ ඉන්නව ඔයාගේ අත තියෙනවා අත නෑ නේ අත නැද්ද නෑ 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 අත නැත්තම් අත තියෙනවා නම් මම අත දෙනවා මේ පොකු දිව කරපොඩ බලන්න කියලා ඒක නෑ නෑ අත කාලා නෑ නෑ ඇත්තටම සුබද නැහැ කියලා ඔව් සුබද නෑ ජෝක් කියන්නේ මං කරන්නේ පොඩ්ඩ අත කාලා බලන්න නැද්ද කියලා පුක නෑ නේ සීතාවට පොඩ්ඩ බලනවා බලනවා ආගනින් පඩේ දෙකට නැවිලා මේ දෙන්නම් කොහෙන්ද උඹලා අම්මා අම්මරෝනිද නෑ උඹලා අම්මට දෙනවයි කියන්නේ දැන් මට හුකන්න උටි කාට දෙන්නේ අම්මගේ හුත්ත රතින් වරයි මේ අම්මගේ හුත්ත හොඳයිද බෝර නෑ මතක නෑ මම පොඩි කාලේ සෝක දකින්නේ නෑ අපි බෝර මේ බෝර වෙලා නෑනේ නේ ආ බෝර වෙලා නෑනේ අම්මගේ හුත්ත මොකක් අම්මගේ උත්ත ලොකු වෙලා පීරිසියක් වගේ නෑ නේද? ආ
ඒක කියන්නේ අපි තාත්තගේ හතකට උඩට පීරිසි උඩ ඈ මොකද්ද සොටෝනම මහලා දෙන්න ඒවත් හොඳයි හැබැයි හැබැයි නූල් කඩි වෙන්න නැතිනම් මහන්න ඕනේ උඹට තාත්තට දීනනම් බං අපේ තාත්තා අපේ අම්මට අපේ තාත්තට දුන්නු උඹට පුකේ ආද කඩයි කොහොමද දන්නාද මේ ආ ඔබේ පයිය දගෙන ගම රියසිරනේ කවද දෙන්නේ මගේ පයිය දගෙන ගන්නද මගේ පයිය වට ඕන ලාක දෙනවා ආවොත් වහට දෙන්න ඕනි 50ක් දැම්ම හම්බුණාද කවුද අර ඉස්සෙල්ලා නම්බරේ කතා කරේ වහට මං යයි කිය 50ක් දාන්නම් වහා මට ගන්න කියලා මේ නංගියක් අය හුකන්න දාන්න උතන ආප්ප ගහපියා නංගියක් අය උතන අනේ අම්මට හැමෙනියම් බල හොත්තිය පුතෝ. අපේ අම්මට හැමෙනියම් මම එනවා තමයි හොත්තියේ. අපේ අම්මට තාත්තා පොන්නේ ඇනි. තෝගි තෝගි පොන්නේ ඇනි තෝගි ඔක උලාගා හොත්තිය අපි ලොල්ල හුත්තිය ගහන්නේ නැහැ යකෝ තොටත් තාතා තොටත් හුකනවා කියන්නේ ඇත්තද අම වයරින්ද ඔව් අපි ඒක කරනවා තෝ වරකෝ අපි අපිට කොච්චර කරා අනේ බටු බස්ස ගන් හුත්තිය අපි මේ ගහන්නේ රෙස්පෙක්ට් කෑලෝ ඩොපි වගේ වඳ වැහපේ උන්ට ගහන්නේ නැහැ පොල් හුත්තිය ඒ වාරේ අනේ වල වල ගන්නේ වරෙන් මොකක් අනේ අපට අයි අනේ ලොල්ල වේදියන්ට ගහන්නේ නැහැ පට්ට හුත්තිය ගන්න උත්තර බිලීකකු ලොල්ල හුත්තිය ඈ දැනගන්තෝ මේ ඈ කියන්නකෝ ඒක ආතයක් අතර රුපියා 5000කට පෙන්නන්නේ 10000ක් කිද්දොත් අපිට ලං කරන්න විතරයි පුළුවන් 20000ක් නම් දාන්න දෙනවා අනේ අනේ 20000ක් දෙලා මේ තෝගේ මේ තෝගේ හුත්ත මස්කෝ කෙල්ලනවා ඈ මේ වේසිය 20000ක් දිනා තොට උකන්නේ නැහැ යකෝ අපි මේ අපේ තොට උකන්නේ කියලා මේ ක්‍රයි කෝල් එකක් අපිට උකන්න ගත්තා නේද පර හුත්තිය පුතෝ අනේ තොපේ අම්මටයි තාත්තරයි අයියටයි අක්කයි නංගිට මල්ල ඔක්කොට පුකේ හරිනම මම ආවොත් හරිද මේ තෝගේ ඩේට් එකවද කිව්ව මට පොඩ්ඩක් ගුරන් දෙන්න ඈ ඩේට් එකවද කිව්ව ගුරන් දෙන්න මට තොට බඩු පහක් කියලා මේකට ගන්නවද බලන්න මේ බඩු ගෙඩිය බස්සගන් හුත්තිය මම මතක් කරලා තොපිට මෝල ඉඳන් අපිත් ඒ කතා ගන්න හරියාමන් කෙල්ලන ෆෝන් එක කට් කරනනේ වේසියේ කියන ප්ලාස්ටික් පයවල් ප්ලාස්ටික් පයවල් අර 120 පාට කඩේ තියෙන රතු බාන් නිල් පාට එව්වා ඇතිය අපිට ඉතින් තන කීයකෝ එන්න වර මේ කොළඹට හරියක මහරගමට අනේ මේ ඉන්න බෑ මෑමල දඟල් නැති නේද මං කතා කරද්දි දාගෙන නැති බටු ගෙඩියක් තොපිට ගහන්න ඉතින් වද වැතු කාවක්කෝ තමයි වේසියේ මේ 65 පෙවුන්ට කොල්ලෝ කියන්න බෑ අපි වගේ උන්ටවා කොල්ලෝ 65 පෙවුන් නාගියෝ තොපිට ගන්න නාගී හුත්තිය පුතාලා පාරයන බැල්ලුවනේ තොපේ අම්මා ඉන්නවනේ මට ගහන්න ඇද්ද ඇයි තොපේ තාත්තා පොන්නේ ඇහිඳම ගහනවනේ හැමදාම අම්මා කටර ගන්නවා මගේ තුපවුර වැඩි මරුව අප්පා ඔයා කියන්නේ මගේ ඇට දෙක අම්මයි කටර දාන්නේ නහයට ගහන්නේ මම ෆෝන් එක ගහපියකෝ මං අල්ලන්න ආ ඔගේ චකචකචක හොඳයිද එහෙම කවදිනේ ගහපිය ආ චකචක ෆොටෝ බඩියන්නේ උන් කටර ගන්න උන් කටර ගන්න ඒ අපි කියලා ගහන මම මේක කියලා ගන්න. තෝ එහෙන් බස් බස් එක මම මතක් කර කර. ප්ලාස්ටික් ප්ලාස්ටික් පය ගැල බස් එකක් ඉතින් මම මතක් කරලා. අත් දෙක ගැට කරලා මැදින් ගාපන් අන්තේ. මේ කකුල් දෙක උස්සලා ගහන්නම මම. මේ